අන්තර්ජාලය තිබෙන වෙබ්පිටුවලින් අවශ්‍ය දේ සොයාගැනීම සඳහා අද ලෝකේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ Google හරහා එම සෙවුම් බැලුම් කිරීමටයි. මෙම Google යනු මුද්‍රකාංගයක් හෙවත් පරිගණක වැඩසටහනක්. මෙලෙසින් සෙවුම් බැලුම් කරන පරිගණක වැඩසටහන් හැඳින්වෙන්නේ සර්ච් එන්ජිම් නමින්. සිංහල භාෂාවකට අනුව සර්ච් එන්ජිම් යන්නෙහි තේරුම වෙබ් අත්‍රික්සු යන්නටයි. අපට හුරු විදිහට සෙවුම් යන්ත්‍රයක් විදිහට හැඳින්වීමට වරදක් නොවේ. මෙවැනි සෙවුම් යන්ත්‍ර කිහිපයක් වෙනවා. ඒ අතරින් අද ලෝකයේ වැඩි දෙනා පුරුදුව සිටින්නේ මෙම Google වෙත පිවිසි එම සෙවුම් බැලුම් කිරීමටයි. එලෙසින් වෙබ් පිටුව සොයා බැලීමේදී විධානය ලබා දෙන්නේ මෙම සර්ච් එන්ජිම හෙවත් වෙබ් අත්‍රික්සුව. සෙවීම් කරනු ලබන්නේ ඊට අදාළ වෙබ් බ්‍රවුසරය හරහා. Google සතු වෙබ් බ්‍රවුසරය වෙන්නේ Chrome. එනම් Google Chrome. මෙම Google අයත් වෙන්නේ ඇල්ෆාබෙට් නමින් ව්‍යාපාර ගණනාවකින් යුතු මහා පරිපාලන බහුජාතික සමාගමකට. බොහෝ දෙනා සිතා සිටින්නේ Google යනු එක් සමාගමක් විදිහට. එහෙත් Google යනු මෙම ඇල්ෆාබෙට් නම් ව්‍යාපාරයේ සමූහයේ සතු තවත් එක් ආයතනයක් පමණයි. ප්‍රකට සමාගම් ලොව දියුණු වෙන හැටි විශේෂාංගයක් වෙනුවෙන් අද අපි විස්තර කරන්නේ ඇල්ෆාබෙට් සමාගම ගැන, එය සතු Google ගැන. Google යනු අද එක් අතකට මහ මුහුදමෙන් තෝතැන්නක්. සෑම දිනයකදීම පරිගණක තිරය ඔස්සේ බොහෝ දෙනා මෙම ලාංඡනය දකින අතර පෙර කී විදිහට සෙවුම් බැලුම් කරන්නේ Google ඔස්සේ. මේ සියල්ල සංකීර්ණ කර නොගෙන අපි කෙලින්ම Google විදිහට අමතමු. Google හි සම ආරම්භකයන් වන්නේ ලැරි පේජ් සහ සර්ජී බ්‍රින්. ලොරන්ස් එඩ්වර්ඩ් පේජ් හෙවත් ලැරි පේජ් උපත ලබන්නේ 1973 මාර්තු 26 වනදා ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ලන්සින් හිදී. මිචිගන් සරසවියේ මෙන්ම ස්ටෑන්ෆර්ඩ් සරසවිය වෙතින් විද්‍යාවිදී උපාධිය ලද පරිගණක තාක්ෂණ අංශයේ විද්‍යාඥයෙක්. සර්ජ් බ්‍රින් උපත ලැබුවේ 1973 අගෝස්තු මාසේ 21 වෙනිදා. එවකට සෝවියට් සමූහාණ්ඩු පැවති කාලයේ මොස්කව් නුවරේ ඔහුගේ ඇමරිකාවට සිඳු වූයේ 1976 පමණ. එනම් වයස අවුරුදු 3ක දරුවෙකු සිටියදී. ඔහු මවපියා දෙදෙනාම උපාධිධාරීන් වුණා. මව නාසාහි පර්යේෂණ අංශයේ රැකියාවක් කළ අතර පියා ගණිත අංශයේ මහාචාර්යවරයෙකු ලෙස මෙරිලන්ඩ් සරසවියේ කටයුතු කළා. සර්ජ් උපත ලැබුවේ රුසියාවේ වුවත් වයස අවුරුදු 3 සිට හැදී වැඩුණේ ඇමරිකාවේ. ඇමරිකානු ප්‍රවාසි භාවයද ලද මේ පවුල එතැන් සිට කටයුතු ආරම්භ ඇත්තේ එතැන් සිටයි. ලැරි පේජ්ගේ පවුලේ වගතුක කෙටියෙන් හෝ සටහන් කිරීම වටිනවා. ඔහුගේ මව යුදෙව් ජාතික කාන්තාවක්, පියා කාල් වික්ටර් පේජ් යනු පරිගණක විද්‍යා අංශයේ පශ්චාත් උපාධිධාරියෙක්. කෙටියෙන් සඳහන් කළහොත් ලැරි පේජ් සහ සර්ජ් බ්‍රින් යනු හොඳ දැනුමක් ඇති පවුල් පසුබිමක් පැවත එන දෙදෙනෙක්. සර්ජ් මෙරිලින්ඩ් සරසවියේ විද්‍යාවේදී උපාධියද, ස්ටෑන්ෆර්ඩ් සරසවියේ විද්‍යාපති උපාධියද ලද පරිගණක අංශයේ විද්‍යාඥයෙකු සහ අන්තර්ජාල අංශයේ ව්‍යවසායකෙක් වනවා. 2015 ස්ථාපිත වූ ඇල්ෆාබෙට් සමාගම බහුජාතික සමාගම් ලෙස ස්ථාපිත වුණේ පරිගණක ක්ෂේත්‍රයට සහ එම විද්‍යාවට අයත් බොහෝ දේ සඳහා විවර වූ සමාගම් සමූහයක එකතුවක් විදිහට. එසේ වුවත් මෙම ඇල්ෆාබෙට් සමූහ සමාගමේ විශිෂ්ටතම ඇරමුම් වන්නේ Google නමින් ඇරමුම් සමාගමයි. එය ඇරඹියේ 1998 වසරේදී, එනම් මීට වසර 22කට පමණ පෙරදී. 1998 වසරේ ලැරි පේජ් සහ සර්ජ් බ්‍රින් යන තරුණ උපාධිධාරීන් දෙදෙනාට විසින් ඇරඹි Google සමාගම සඳහා අත්තිවාරම් වැටුනේ ඊට වසර 2කට පමණ පෙරයි. එනම් ඔවුන් දෙදෙනා ස්ටෑන්ෆර්ඩ් සරසවියේ සිසුන්ව සිටියදී. තම උපාධිය වෙනුවෙන් උගනුම ලබමින් සිටි මේ දෙදෙනාට ඊට අදාළ වූ ව්‍යාපෘතියක් නිම කිරීමට නියමිතව තිබුණා. ඔවුන් ඒ සඳහා තෝරාගන්නේ සෝෂල් මීඩියා හෙවත් සමාජ ජාල අංශයට අලුත් දෙයක් ඉදිරිපත් කිරීමටයි. ඒ වෙනුවෙන් මෙම වෙබ්පිටුව සෙවුම් යන්ත්‍රය ගැන උනන්දුව සිටියා. ඔක්කොමත් හරි, මේ අදහස අනුව ඔවුන් දෙදෙනා ක්‍රියාත්මක වූයේ යැයි සිතමු. මේ දෙදෙනා යොදන නාමය කුමක්ද යන්න ගැන දෙදෙනා තර්ක විතර්ක කළා. කොහොමටත් පේජ් සහ සර්ජ් යනු වචන හරඹා පාන්න දක්ෂය වුණා. එනම් අලුත් අලුත් නාමයන් සොයා වචන නිර්මාණය කිරීමට ඔවුන්ගේ විනෝදාංශය වුණා. මේ අතරේ ඔවුන්ගේ මෙම සර්ච් එන්ජින් වැඩේට මුලින්ම උදව් වන්නේ තවත් ශිෂ්‍යයෙක් වුණා. ඔහු මෙම අංශයේ මහා මුලකරුවයි. මුලින්ම මෙවැනි සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කිරීම සඳහා ස්කොට් හසන් නැමැති ඔහු සර්ච් සහ පේජ් හට සහාය වුණා. ඔවුන්ගේ ප්‍රයත්නය වූයේ එතෙක් මෙතෙක් නිර්මාණය වී තිබූ සෙවුම් යන්ත්‍රවලට වඩා බොහෝ දෙනා සොයාගත හැකි එකක් නිර්මාණය කිරීමටයි. ඒ වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා මේ මිත්‍රෝ ක්‍රියාත්මකව කටයුතු කළා. විවිධ අත්හදා බැලුම් නිරන්තරයෙන් සිදු කළ අතර ඔවුන්තර නිරන්තරයෙන් වාද විවාද සිදු වුණා. කෙසේ වෙතත් හසන් මේ මිත්‍ර සන්ධානය වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේම නව ගමනක් යාමට වෙනුවෙන් රෝබෝ තාක්ෂණ විද්‍යා අංශයේ නිපුණතාවයක් දැක්වූ ඔහු එම අංශයේ වැඩිදුරටත් හැදැරුවා. පසු කලෙක ඔහු සාර්ථක වූ නිසා ඔහුගේ සමාගම ආරම්භ කිරීමට හැකියාවක් ලැබුණා. අපි දැන් නැවතත් ජේජ් සහ සර්ජ් විටුවෙන් යොමු වෙමු. මේ දෙදෙනා වචන හරඹන්නට
රුසියෝ උබැවින් සමාගම් සඳහා අලුත් වචන සවීම කළේ විටක මහා තර්ක විතර්ක කරමින්. ඔවුන්ගේ මේ වැඩේදී හරියටම කිව්වොත් 1996 නාමයක් සොයමින් සිටි ඇති අතර බැක්ප්‍රබ් ලෙස මුලින්ම යන්ත්‍රය සෙව්වේ නාමයක් යොදාගත්තා. මෙම සර්ච් එන්ජින් එක ස්ටැන්ෆර්ඩ් සරසවියේ බොහෝ දෙනා අතර වඩාත් ජනප්‍රිය වුණේ වෙබ් පිටු සොයාගන්නට වඩාත් ප්‍රයෝජනවත් වූ නිසාවෙන්. විශේෂයෙන් එතෙක් තිබූ ඒවාහි තත්ත්වයන් සැසඳීම කළ හැකි බවින් එක්තරා අවස්ථාවක උපාධි ශිෂ්‍යයෙකු සිටි ඇන්ඩර්සන් යන නාමය යෝජනා කළා. ඒත් පේජ් එකට ප්‍රතිවිරුද්ධ වුණා. වචන සොයායාමේදී ඔහුගේ ස්වභාවය එසේ වුණා. කෙසේ වෙතත් කවුරුක ඔහු තමගේ අන්තර්ජාල කටයුත්තක් උදෙසා මෙම නම යොදාගෙන ඇතැයි සොයා විමර්ශන කර බැලීමට ඔහු සිත් වුණා. තම ව්‍යාපෘතිය සඳහා අලුත් නාමයක් සොයමින් කුතුහලය ඇතිව සිටි පේජ් කම්පියුටර් වෙත ගොස් ඒ නාමය ටයිප් කර බැලුවා. Google වෙනුවෙන් හදිස්සි සහ ඉක්මනින්ම නිසා ඔහු අතින් ටයිප් වූයේ google.com යනුවෙන්. හැබැයි ඔහුට එය වැරදීමකට සිදු වුණා. මුලින්ම ඔවුන්ගේ මෙම ව්‍යාපෘතියේ නම ලෙස යෝජනා වී තිබුණේ Google. එය වෙනස් වූ අහම්බේ නිසා Google යන නාමය වඩා Google යන්න පහසුව කියවෙන්නට නිසාත් 1998 සමාගමක් ලෙස ලියාපදිංචි කළේ Google යන නාම යටතේ. එය සර්ච් බ්‍රින්ගේ නාම යටතේ ලියාපදිංචි කිරීමක් සිදු වුණා. Google යන්නෙහි තේරුම විශාල ගණිත සංඛ්‍යාවක් යන්නයි. හරියට කිව්වොත් Avogadro සංඛ්‍යාත්මක ගුණයටත් වඩා එහා ගිය තරමේ එකක්. නිවැරදිම කිව්වොත් 1.100ක් එකතු වීම Google එකෙහි එහි අර්ථ අද සර්ජි සහ පේජ් විසින් හරි අපූර්වට තහවුරු කර තිබෙනවා. අද Google වෙත ඔස්සේ සොයාගැනීමට හැකි දේ සංඛ්‍යාත්මකව මෙච්චර කිව නොහැකි තරම් නොවේද? 1998 වන විට ඉතා නිවැරදි සෙවුම් බැලුම් කළ හැකි සර්ච් එන්ජින් හෙවත් අතිරික් සුව හෙවත් සෙවුම් යන්ත්‍රයක් ලෝකෙට දායාදා කිරීමට ඔවුන්ට හැකි වෙනවා. Google උපත සිදු වූයේ ලෝ ප්‍රකට ස්ටැන්ඩ් සරසවියේ පරිගණක විද්‍යා අංශයේ 3B පර්යන්තයේ. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා පරිගණක හා අන්තර්ජාල කටයුතුවලටද බොහෝ නව උත්පාදනක සිදුව සහ බිහිවෙන නිම්නය ලෙසද නම් දරා ඇත්තේ ඇමරිකාවේ සිලිකන් වැලි ලෙස හැඳින්වෙන ස්ථානයේ. එම නිර්මාණයේ ගොඩ් ෆාද ලෙස හැඳින්වන්නේ ජෝර්ජ් හෙන්සන්ගේ උපදෙස් මෙන්ම තවත් බොහෝ දෙනා සහාය ඇතිව Google නිර්මාණය කිරීමට හැකි වූ බව කිව හැකි. සර්ච් සහ පේජ් එකේ නාමය සඳහන් කිරීමට කිසි විටකත් මැලිනවන්නේ ඔවුන් විසින් පවත්වනු ලබන දේශනවලදී පවා නිහතමානීව තමන්ගේ අතීතය ගැන පැවසීමට වග බලා ගන්නවා. 1998 Google තම ක්‍රියාකාරීත්වය එනම් සමාගමක් ලෙස පටන් ගන්නේ පහසුකම් සහිත සුපපෝගී ගොඩනැගිල්ලකට සෙට නොවේ. කැලිෆෝනියාවේ මෙන්ලෝ පාකි සැන්ටි මාගරටියා සහ වොජසිකගේ ගරජ්ජයේදී. එනම් පසු කලෙක සර්ච් බ්‍රින්ගේ බිරිඳ වූ ඇන් බොප්සිගේ වැඩිමහල් සහෝදරිය සතු ගරජ්ජයේදී. මෙම සුසාන් බොප්සික් යනු වර්තමානයේ YouTube සමාගමේ ප්‍රධාන විධායිකව වනවා. එදා Google හි ප්‍රථම අලෙවි කර්මණාකරණය ලෙස කටයුතු කර ඇත්තේ ඇන් බොප්සිකි. ඇය 2007 Google හි සම නිර්මාතෘ සර්ජ් බ්‍රින් සමග විවාහ අතර මෙම විවාහය පැවතියේ 2015 වන තෙක් පමණයි. සර්ජ් බ්‍රින් වෙනත් අසම්මත ප්‍රේමයක් වෙලී සිටීම ඊට හේතුවක් වුණා. පසුව ඔහු නිකොලොයි සනහම් සමග විවාහ වුණා. නමුත් විශේෂත්වය වන්නේ බ්‍රින් සහ බොප්සිකි දික්කසද වුවත් දෙදෙනා එක්ව සමාජ සත්කාර පදනම් ලෙස ආරම්භ කළ බ්‍රින් වොප්සිකි පදනම් තවදුරටත් දෙදෙනා එක්ව පවත්වාගෙන යාමයි. බ්‍රින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කඳවුරේ ප්‍රබල සමාජිකයෙකු ලෙස ඊට ආධාර පවා කළ අයෙක්. බැරක් ඔබාමා හට ජනාධිපති සටනේදී බොහෝ සෙයින් උදව් කර තිබෙනවා. මෙම පෞද්ගලික විස්තර සමග අප කියාගෙන ආවේ Google සාර්ථක ගමනකට ප්‍රවේශය වසර ගැනයි. 1999 යනු ඒ වසර වුණා. කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ වෙත සමාගම් මූලස්ථාන ගෙන ගිය අතර ඉක්බිතිව අංක 1600 MPTR පාක්වේ නම් අපූරු ගොඩනැගිලි නිර්මාණය කළේ කැලිෆෝනියාවේ මවුන්ටන් වී හිදී. එය නිර්මාණය කළ ඇත්තේ ඉපැරිණි රෝම රඟහලක් ආකෘතියක් මෙන්. විශ්වාස කරන්න එදා 11 දිනකුගින් ඇරඹී Google හි පමණක් අද සේවය කරන පිරිස 114,000ක් ඉක්මවා සිටිනවා. එදා 1955 පමණ පේජ් හට බ්‍රින් හමුව හැටියට එක්තරා විදිහකට අරපේක්ෂිත වූ දෙයක්. ස්ටැන්ෆර්ඩ් සරසවිය වෙත ගොස් සිටියදී බ්‍රින් පේජ් වටා එක් වසරකින් ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වුණා. පළමු වසර සිසුන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සරසවියේ තොරතුරු කීම සහ මාර්ගෝපදේශකත්වය ලබා දීමට බ්‍රින් ඉදිරිපත්ව සිටියා. ඒ හැරත් අද ව්‍යවසායකත්වයේ ශේෂ්ත්‍රීයම රිද්මය සහ නැඹුරුවම බවට පත් ඇත්තේ අන්තර්ජාලය හා සමිදි තාක්ෂණය උදෙසා බොහෝ නව නිර්මාණය කිරීමට රිද්මයක් යනුවේ. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. bell icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.